නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තණ්හාය ජායති සුඛං තණ්හාය ජායති භවං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සුඛෝ කුතෝ භයංති ආශාවෙනිසෝ කය උපදින්නේ ආශාවෙනි බීතිය උපදින්නේ එය නැති කරන්නට මෙය පවසන්නේ තේරුම් ගත හොත් ඔබ නිවනින් සැනසෙන්නේ තෙරුවන් සරණයි අද හිමිදිරි උදෑසන පින්වත් දුවල පුතාලට මා බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ සංවේදීම සිද්ධි වාර්තා කරලා දහම් කරුණු කීපයක් දේශනා කරන්නටයි මෙම දැහැම සිතුවිලි අතරින් පින්වත් දරුවනේ අපේ ජීවිතයේ බොහෝ අඩුපාඩු බොහෝ වැරදි නිවැරදි කරගන්නට හේතු වෙනවා ඒ අනුව අපේ සම්බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලය තුල මේ ලෝකයාට දේශනා කරපු දහම් මාතෘකාවන් අතර වැදගත්ම ධර්ම දේශනාවක් ආශාව එහෙම නැත්නම් තෘෂ්ණාව සම්බන්ධ කරගෙන දේශනා කර තිබෙනවා ආශාව ඔනෑකම අවශ්‍යතාවයේ අරමුණ ඉෂ්ට කර ගැනීම මේ වාගේ මූලධර්ම තමයි තෘෂ්ණාව තෘෂ්ණාව කියලා කියන්නේ හිතේ හටගන්න යම්කිසි බැඳීමක් අරමුණු කරා සිත් වලින් net වලින් ශබ්ද වලින් විවිධ ආකාරයෙන් ආයතන හරහා අපේ චිත්ත සංතානය තුල හටගන්න වැදගත්ම අවශ්‍යතාවයන් ඒ අවශ්‍යතාවයන් වැරදි විදිහට අපි ඉෂ්ට කරගන්න ගියොත් ආශාව තෘෂ්ණාව සම්බන්ධ කරගෙන අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ගිහිල්ලා සමහර විට අපේ નિરાයාසයෙන් අපාගත වෙන්නට පුළුවන් අපේ සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්න කාලයේදී මේ තෘෂ්ණාව නිසා මේ ආශාව නිසා බොහෝ දෙනෙක් අමාරුවේ වැටිච්ච අවස්ථා එමටයි ඒ නිසා පින්වත් දුවේ පුතේ තණ්හාය ජායති සෝකෝ තෘෂ්ණාව තණ්හාව ආශාව ශෝකයට මුල් වෙනවා ඒක කොහොමද වෙන්නේ අපි දන්නවා මේ ලෝකේ අපි බලන සෑම දෙයක්ම ලස්සනයි ඒ සිතින් බලන විට දේදුන්නක් බැලුවොත් පුංචි ළමයෙක් දේදුන්න දැක්කහම මේ දරුවා අඬනවා ඇයි අඬන්නේ දේදුන්නෙන් කෑල්ලක් කඩලා දෙන්න කියලා දරුවා ආශා කරන්නේ net වලින් දැකපු රූපයට පමණයි හැබැයි මේ දරුවා දන්නේ නැහැ මේ දේදුන්න මායාවක් කියලා ඒ නිසා පුංචි දරුවෝ ලස්සන දේදුන්න දැකලා අඬන්න පටන් ගන්නවා ඒ නිසා දෙමව්පියෝ ඒ වෙලාවට කරන්නේ හොඳයි පුතේ නාඩා ඉන්න අපි දේදුන්නෙන් කොටසක් කඩලා දෙන්නම් කියලා දෙමව්පියෝ පුංචි දරුවව කොහොම හරි රවට්ට ගන්නවා පුංචි දරුවා නොදන්නාකම නිසා නොදැනීම නිසා දේදුන්න දැකලා අඬනවා වෙන්නට පුළුවන් හැබැයි දුවේ පුතේ වැඩිහිටි මව්පිය වරුණි දරුවනි ඔබ වැඩි වයසට පත් වෙලා තරුණ වයසට පත් වෙලා මධ්‍යස්ථ වයසට පත් වෙලත් ඔබ දේදුන්න දිහා බලලා අඬනවා නම් ආන් ඒක හිතන්න ඕනේ කාරණාවක් ඒක පුදුම කාරණාවක් නොදන්නා කමට පුංචි දරුවෙක් දේදුන්න දැකලා හඬනවා වාගේ වැඩිහිටි බවට පත් වෙච්ච ලෝකේ යමක්කමක් ඉගෙන ගත්ත ලෝකේ යමක් දැනගත්ත ඔබත් දේදුන්න වෙනුවෙන් අඬනවා නම් ඒක තමයි මේ ලෝකේ විෂමතාවයේ ඒක තමයි පුදුමයටම හේතුව පළඟැටියා චිමිනියට පනින්නේ නොදන්නා කම නිසා පළඟැටියෙක් චිමිනියට පනින්න හදනවා කීප වරක් යන්තම් හරි චිමිනිය ගෑවුනොත් විසි වෙනවා ආයෙත් පණ ඇවිල්ලා ආයෙත් කලන්තේ අඩු වෙලා ආයෙත් මේ ගිනි මැලේටම ගින්දර කන්න හිතනවා කියලා පණිනවා පිච්චිලා මැරෙනවා අපි අස් දෙකින් දකිනවා අපි හිනා වෙනවා ඇයි හිනා වෙන්නේ තණ්හාය ජායති ශෝකෝ තෘෂ්ණාව නිසා තමයි මේ ශෝකය හටගන්නේ අනේ මෝඩ පළඟැටියා
ඔයා ගින්දර කන්න ගිහිල්ලා මැරෙනව නේද කියලා අපි හිනහ වෙනවා. පළඟටිය නොදන්න කමට ගින්දර කන්න ගිහිල්ලා පිච්චුනා වෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ වැඩි වයසට පත් වෙච්ච තරුණ වයසට පත් වෙච්ච ලෝකේ යමක් ඉගෙන ගත්ත ඔබ ගින්දර කන්න ගින්දර බොන්න ගියොත් පළඟටියටත් එහා නේද? කල්පනා කරන්න. තණ්හාව ආශාව නිසා මිනිස්සු කොච්චර වැරදි කරනවද? මට හම්බ වුණා එක අම්ම කෙනෙක්. මේ අම්මා දවසක් විහාරස්ථානෙට ඇවිල්ලා අඬන්න පටන් ගත්තා. මං ඇහුවා අම්මේ මොකද අඬන්නේ? අනේ හාමුදුරුවනේ මට දරුවෝ 3 දෙනෙක් හිටියා. මං දරුවෝ 3 දෙනාට ඉගැන්නුවේ මත්ද්‍රව්‍ය වෙළඳන් කරලා. මං ඇහුවා මොනවද මත්ද්‍රව්‍ය? නීති විරෝධී මත්ද්‍රව්‍ය. කොච්චර කාලයක් මේ රස්සාව කරාද? හාමුදුරුවනේ අවුරුදු 20ක්. මං මගේ දරුවෝට ඉගැන්නුවේ, මගේ දරුවන්ට මං පාසල් යව්වේ, ඇඳුම් පැළඳුම් අරන් දුන්නේ, මගේ දරුවන්ට රස්සාව හරි ගස්සලා දෙනකල් මං කන්න බොන්න දුන්නේ මේ මත්ද්‍රව්‍ය නිසා. මේ මත්ද්‍රව්‍ය නිසා බලන්න පින්ඇතුනි, කල්පනා කරලා දරුවෝ 3 දෙනෙක් රැකගන්න මේ කරපු අපරාධය නිසා මේ ආශාව මුදුන්පත් කරගන්න ගිහිල්ලා, මේ ආශාව ඉෂ්ට කරගන්න ගිහිල්ලා දරුවන් කී දෙනෙක් මරණයට පත් කළාද? පවුල් කීයක් කඩාකප්පල් කරාද? කී දෙනෙක් අම්මාවරුන්ගේ හදවතේ ගිනි ඇවුලුනාද? කී දෙනෙක් ස්වාමි පුරුෂ බිරිඳවරුන් පුච්චවද? කී දෙනෙක් පවුල් සංස්ථාවල් කඩාගෙන වැටුණද? මොන තරම් අපරාධයක්ද? සහ ගහන අපරාධයක් පින්ඇතුනේ. ගිනි වතුර පොවලා, ගිනි වතුර විකුණලා තමන් ඒ තත්ත්වයට පත් වුණා කියලා කියනකොට, අනේ මම අවුරුදු 20ක් මේ ගිනි වතුර විකුණලා, මේ ගිනි වතුර වලින් මොනතරම් ජීවිත සංඛ්‍යාවක් විනාශ භාවයට ඇදලා දැම්මද කියලා හිතනකොට කොච්චර බයක්ද දුවේ පුතේ. ඒ නිසා මේ රස්සාව කරන්න එපා. මේක මහා අපරාධයක්. බෞද්ධ රටකට නොගැලපෙන දෙයක්. තෘෂ්ණාව, ආශාව නිසා මිනිස්සු තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගන්නට ලේසි ක්‍රම හොයනවා. පහසු ක්‍රම හොයනවා. ඒ නිසා තවත් ජීවිත විනාශ කරලා, තවත් ජීවිතවලට ගින්දර දීලා, තවත් ජීවිත ගිනි තියලා, පවුල් සංස්ථාවල් ගිනි තියලා තමන් ඒ තත්ත්වයට යන්න, උසස් තත්ත්වයකට යන්න හිතන්නවත් එපා දුවේ පුතේ. මේ තෘෂ්ණාව නිසා මේ දේ සිද්ධ වෙන්නේ, ආශාව නිසා මේ දේ සිද්ධ වෙන්නේ. තණ්හාය ජායති ශෝකං. ඒ වගේම තමයි තණ්හාය ජායති භයං. මේ තෘෂ්ණාව භීතියකට බයකට ඇති වෙනවා. මට මතකයි සමහර අපි මාධ්‍යවල අහනවා මේ මත්ද්‍රව්‍ය නිසා අනන්ත අප්‍රමාණ ලෝක විනාශයන් සිදුවෙන ආකාරය. දරුවන් අතින් දෙමව්පියෝ මැරෙනවා, දෙමව්පියෝ අතරින් දරුවෝ මැරෙනවා. ඒ විතරක් නෙවෙයි, හිර කඳුළුවල දාස් ගණන්, ලක්ෂ ගණන් සිර කූඩුවල දුක් විඳිනවා. බලන්න දුවේ පුතේ කොච්චර අපරාධයක්ද කියලා. ඇයි මෙහෙම කරගන්නේ? ඇයි මේ විදියට වෙන්නේ? ඒ නිසා මොනතරම් බයක්ද? ඒව කරනකොට හිතේ බය ඇති වෙනවා. හෘද වස්තුව විනාශ වෙන්න පුළුවන්. අක්මාව දිය වෙන්න පුළුවන්. වකුගඩු විනාශ වෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ, ප්‍රසවහනාරි වෛද්‍ය විද්‍යාවේ අහලා බලන්න. විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් අපේ ශරීරයේ තියෙන ප්‍රධාන කොටස් 5, අග්නියාශය, වකුගඩු, අක්මාව, පෙනහල්ල, මොලේ, මේවෙන් ප්‍රධාන කොටස් 4ක් කළමනාකරණය කරනවා අපි. පුදුම කළමනාකරණයක්. ඒ නිසා අපි වැරදි දෙයක් අනුභව කරොත්, තෘෂ්ණාවෙන් ආශාවෙන් වැරදි දෙයක් ආහාරයට ගත්තොත්, කෑවොත් බීවත්, අධික ආශාව, අධික තණ්හාව නිසා, මෝඩකම නිසා අපේ ජීවිතේ විනාශ වෙන්නට වැඩි වේලාවක් යන්නේ නැහැ. ඔබ කරුමිය ගැන අහලා තියෙනවද? කරුම ශක්තිය දෙකක් බුදුහාඳුරෝ දේශනා කළා. එකක් තමයි පෙර භවයෙන් පූර්ව ආත්මවලින් ගෙන කරුමය. දෙක තමයි මේ ලෝකේ නිර්මාණය කරගන්න කරුමය. දැන් කරුමය ගැන කතා කරනකොට, කම්මස්සයෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්සදායදෝ භවිස්සමීති අබින්නම් පච්චවෙක්කිතබ්බං. මේ කරුමය විවිධාකාරයට ක්‍රියාත්මක වෙනවා. මං අද ඉදිරිපත් කරන්නේ පෙර භවයෙන් ගෙන කරුමයක් නෙවෙයි, මේ භවයේ නිෂ්පාදනය කරගන්න, නිර්මාණය කරගන්න කරුමයක්. අවුරුදු 100ක් ඊට වැඩි කාලයක් හෝ ඊට ආසන්න කාලයක් අවශ්‍ය කරනපු කෙනෙක් එක දිගට මේ ගින්දර කන්න ගින්දර බොන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? වැරදි දේවල් අනුභව කරොත් මොකද වෙන්නේ? අකාලේ ජීවිතේ විනාශ වෙනවා. 100ක් ජීවත් එක්කන 50ෙන් මැරිලා යනවා. ඒකට අපි ගන්නවා කරුමය. ඒ නිසා කරුමය ඕගොල්ලන්ට ඕන ඕන විදිහට භාවිත කරන්න බෑ. තමන් නිර්මාණය කරගන්න කරුමේ එකක්, ගේන කරුමේ එකක්. පෙර භවෙන් ආවිෂ ගෙනාවා, මේ භවයේ ඒ ආවිෂ ගත කරේ නැහැ. ඇයි ඒ? තමන් විසින් ආවිෂ ප්‍රතික්ෂේප කළා. තමන් විසින් සැප සම්පත් ප්‍රතික්ෂේප කළා.
මේකට බුදුදහමේ උගන්වන්නේ මෙන්න මේ කර්ම ශක්තිය పూర్ව භවයෙන් ගෙන එකක් මේ භවයෙන් හදාගන්න එක එකක් මේක දෙකක් එනිසා මේ කර්ම ශක්ති දෙක වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්නට ඕනේ කවුරු හරි පුද්ගලයෙක් මරණයටපත් වුණාම වැරද්දක් කරලා එහෙම නැත්නම් වැරද්දක් කරගෙන ඒ පුද්ගලයා කර්මානුරූපව මැරුණයි කියලා ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්නට පින්වත් ස්වාමින් වහන්සේලා කටයුතු කරන්න එපා පින්වත් ස්වාමින් වහන්සේලා මතක තියාගන්නට අපි වහන්සේට අපි හැමදෙනා වහන්සේටම ප්‍රශ්නයක් කවුරු හරි මිනිස්සෙක් වැරදි කරලා මරණයට පස් වුණාට පස්සේ අපි කියන කතාව තමයි අනේ කර්මය නිසා තමයි මේ දේ සිද්ධ වුනේ අනේ කර්මය නිසා නේද මේ මරණය සිද්ධ වුනේ කියලා හැබැයි ඉතින් අපේ ස්වාමින් වහන්සේලා කරන්න දෙයක් නැති නිසා කියන දෙයක් නැති නිසා අර ඒ වෙලාවට අනෙක් අර පිටින් ආපු ඇත්තෝ තරහ වෙයි කියලා කියනවා හෙඩ්ලයින් එකකුත් ගහන ලොකු හෙඩ්ලයින් එකක් නිවන් සැප ලැබේවා ස්වර්ගත්ත වේවා දිවංගත වේවා කියලා මොන දිවංගතද මොන ස්වර්ගස්තද ඉන්නකල් කරේ අපරාධ මද්ද්‍රව්‍ය භාවිත කරා ගින්දර බීවා ගින්දර කෑවා අවසානයේදී මැරිලා ගිහින් අපාගත වෙනවා මේ හදාගත්ත කර්ම ශක්තිය ගේන වර්ණ එතකොට මිනිහෙක් ලස්සන වෙලා උපදින්නේ නැහැ පව් කරා නම් ඔබ මිනිස් ලෝකට එනකොට කොච්චර ලස්සනද ඔබ අර්ථ ලක්ෂණ ගති ලක්ෂණ චරිත ලක්ෂණ දේහ ලක්ෂණ ඔබට ලස්සන ඇස් දෙකක් ලැබුණා නේ හොඳ කන් දෙකක් හොඳ ශරීරයක් හොඳ ලස්සන වර්ණයක් රූපයක් මේවා ලැබුණේ ඇයි පින් කරපු නිසා ඉතින් බලන්න දුවේ පුතේ තරුණ දුවේ පුතේ ඔබ කොච්චර ලස්සනද ඔබ ඉගෙන ගත්තා ඔබ අධ්‍යාපනය ලැබුවා ඔබ නිකම්ම නිකම් රටක නෙවෙයි ඉපදුනේ ඔබ ලස්සනම ලෝකේ ලස්සනම රටේ ඉපදුනේ ලස්සන දිය ඇලි කඳු ලස්සන විල් පොකුණු සාගරේ හැම පැත්තෙම හිතන්න බලන්න අහන්න හැම අතින්ම වාසනාවන්ත නිදහස් ക്ഷേම භූමියක ඔබ ඉපදුනේ ඔබ පව කරලා නැහැ ඔබ පින් කරලා සබට අපි පින් වැතුනේ කියලා කියන පින් වැතුනේ කියන්නේ පිනෙන් පොහසත් කියන එකයි පිනෙන් පොහසත් සත්වේනි පින් බර වැතුනේ පින් වැතුනේ ඔබ පිනෙන් පොහසත් ඔබ පිනෙන් බරයි එතකොට පිනෙන් බර පිනෙන් පොහසත් ඔබ ඉපදිලා ඇයි ඔබ අපාගත වෙන්නේ මේකයි බුදුහාඳුරු දේශනා කරේ නිසා තෘෂ්ණාවට විරුද්ධව වැඩ කරන්න තණ්හාය විප්පමුත්තස්ස මේ තෘෂ්ණාව පාලනය කරගන්න ආශාව පාලනය කරගන්න කලමනාකරණය කරගන්න එතකොට ඔබට ශෝකයක් දුකක් ඇති වෙන්නේ නැහැ දිනු වෙන එක හරි ප්‍රශ්නයක් නේ මට හම්බුණා පුංචි දරුවෙක් අවුරුදු 5යි මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා පාර දිගේ ඇවිදගෙන යනවා මං ඇහුවා පුතේ කොහෙද යන්නේ අනේ හාඳුරනේ අපි හරි දුප්පත්නේ අපට ජීවත් වෙන්න විදිහක් නැහැ මට ඉස්කෝලේ යන්න අම්මයි තාත්තයිට සලකන්න විදිහක් නැහැ ඉතින් මම මේ පාර දිගේ ඇවිදගෙන ගියා මොනවා හරි හැම විදි කියලා බලන්න එහෙම යනකොට කතා කර කර යනකොට පාරයිනේ තිබුණා ඉවතලන හුලං ගහන පොම්ප එකක් බයිසිකල් වලට හුලං ගහන පොම්ප එකක් වැටිලා තිබුණා පාරේ මේ දරුවා මේක ගත්තා මං කිව්වා පුතේ ඇයි ඕක මම මේක හදාගන්න බලන්නම් කොහාම්තුරුවනේ තරහ නැතුව මට රුපියල් 5ක් දෙනවද කියලා ඇහුවා මං කිව්වා ඇයි පුතේ අනේ හාම්තුරුනි මට මේකට කොටසක් තියෙනවා ගන්න හා දෙන්න මම රුපියල් 5ක් දුන්නා මං ප්‍රාර්ථනා කරා පුතේ යහපතක් වේවා පුතා ගිහිල්ලා නිපල් එකක් අරගෙන ඒ පොම්පේ හයි කරගෙන පාරයිනේ ඉගෙනගෙන බයිසිකලකට හුලං ගැහුවා රුපියල් 2ක් හම්බ වෙනවා මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා අවසානයේදී බයික් වලට හුලං ගැහුවා බයිසිකල් හදන්න පටන් ගත්තා දැන් අවුරුදු 20ක් ඉවරයි BMW මෝටර රථයක් තියෙන ව්‍යාපාරික මධ්‍යස්ථානයක් හදාගෙන මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙක් හැටියට ලස්සන ගෙයක් දොරක් හදාගෙන විවාහ ජීවිතයක් ගත කරගෙන ජීවත් වෙනවා කොහොමද දුවේ පුතේ මම විවාහයෙන් පේල්ලුණා මට සාමාන්‍ය පෙළ බැරි වුණා මං උසස් පෙළ බැරි වුණා මං ශිෂ්‍යත්වයෙන් පේල් මට ඉගෙන ගන්න බැරි වුණා නැහැ දුවේ පුතේ හිත තියනවා නම් අදිස්ථානය තියනවා නම් ඔබ අව්‍යාපාදයෙන් ව්‍යාපාදයකින් ඔබ හිංසාවකින් තොරයි නම් ව්‍යාපාදයෙන් තොරයි නම් ඔබ ඔබේ අදිස්ථානේ ශක්තිමත් කරගන්න නිවැරදි කර්මාන්තයක පිහිටන්න දැහැම විදිහට ජීවත් වෙන්න ඔබේ බලාපොරොත්තුව අධික ආශාව තෘෂ්ණාව නැතුව ඉවසීමෙන් කරුණාවෙන් අනාගතය ගැන හිතලා ටික 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 ඔබ හිතන්න ඔබ භාවනා යෝගිව හිතන්න ඔබ පසුතැවෙන්න එපා ඔබ ඉක්මනට දියුණු වෙන්න උත්සාහ කරන්න එපා ඔබේ අධික ආශාව නිසා නේද ඔබ වැරදි කරන්නේ ඉවසන්න දුවේ පුතේ ඉවසීමෙන් කටයුතු කරන්න ඔබට වාසනාවක් ලැබේවි අපේ බුදුහාමුදුරුව දේශනා කරන්නේ මේ තණ්හාව නිසා මේ තෘෂ්ණාව නිසා අරමුණු ඉෂ්ට කරගන්න ගිහිල්ලා බලන්න මිනිස්සු කොච්චර වැරදි කරනවද කියලා එනිසා පින්වත් දුවේ පුතේ හොඳ අධ්‍යාපනයක් ලැබලා ඔබට බැරි වුණා කියලා හිතන්න එපා
මොන ක්‍රමයෙන් හරි ඔබට දියුණු වෙන්න පුළුවන් සහජ දක්ෂතාවයන් තියෙනවා පෙර භවයේ හැකියාවන් තියෙනවා සමහර දරුවෝ පුංචි කාලේ ලස්සනට සින්දු කියනවා එක මාධ්‍යයක පින්තුනේ ගීතයක් ගායනා කරන පුංචි දරුවෙක් මේ ගීතේ ගායනා කරනකොට විනිශ්චය මඬුල්ල නැගිටිනවා ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා අප්පුඩි ගහනවා දරුවා වඩා ගන්නව ගිහිල්ලා පුංචි දරුවෙක් මොකද්ද පෙර වාසනාව పూర్ව වාසනාව ඔබ මාධ්‍ය බලන්න ඉතින් ඒ නිසා වාසනාවන්ත දුවේ පුතේ ආශාව නිසා තෘෂ්ණාව නිසා වැරදි කරලා අමාරුව වැටෙන්න එපා අපේ බුදුහාමුදුරුව වර්තමානයේට ගැලපෙන ආකාරයට එදා මේ ධර්ම දේශනා කළේ සිංහින් අපේ ජීවිතේ ශක්තිමත් කරගන්න ඔබට මතකද ලස්සන ජීවිතයක් අවලස්සනිත විදිය ඔබ දන්නවා සේරු වාණිජ කතා වස්තුවේ හෙදා රන්තලිය අරගෙන ගිහිල්ලා මේ රන්තලිය වෛරය නිසා දේවදත්ත හාමුදුරුව කියලා කියන්නේ නරක කෙනෙක් නෙවෙයි අපේ බෝසතනන් වහන්සේ සමග අයියයි මල්ලි වාගේ සංසාරේ අප්‍රමාණ කාලයක් පාරමිතා පුරාගෙන ඇවිල්ලා ආත්ම 550කට ඉස්සෙල්ලා දෙන්නම වෙලඳ වෙලා ඉපදිලා හිටියා දෙන්නම වෙලඳාමේ යනකොට මේ රත්තරන් තලිය හමු වෙච්ච එක මේ වෙලෙන්දෙක් මොකද කරන්නේ රත්තරන් තලිය රවට්ටලා ගැනීමේ අපේක්ෂාව මත එදා වැරද්ද කරන්න ගිහිල්ලා ආශාව නිසා තෘෂ්ණාව නිසා මොකද වුනේ අවසානයේදී වෛරය බවට පත් වුණා වැලි ටිකක් අතට අරගෙන අනේ මට උරුම වෙච්ච තලිය කපටි කමෙන් ගන්න හදපු තලිය මට නැති වුණා වැලි කැටයක් ගානේ දූවිල්ලක් ගානේ මම පලි ගන්නවා මට අයිති තලිය ඔක ගෙනියන්න එපා කියලා ගම් යුරේ කෑ ගහලා හොරද වස්තු පුරලා ඇදගෙන වැටුණා තණ්හාය ජායති සෝකෝ තෘෂ්ණාව සුඛයි මේ තෘෂ්ණාව ශෝකයට මුල් වෙනවා මේ තෘෂ්ණාව භීතියට මුල් වෙනවා ඒ නිසා මේ රන් තලිය නිසා අපේ බෝසතනන් මහන්සියට සංසාරේ ගොඩාක් පිංගතුනි කරදොලට මුහුණ දෙන්න සිද්ධ වුණා දුවේ පුතේ පැන්සලක් පෑනක් වැටලා තිබ්බත් හොරෙන් ගන්න එපා ඒ නිසා අපි හැමදෙනාම මේ කතාන්දර වලින් අපේ ජීවිතේ ශක්තිමත් කරගන්නට අපි හැමදෙනාම කටයුතු කරන්නට ඕනේ ඒ නිසා මේ තෘෂ්ණාව ආශාව පාලනය කරගන්න අපේ හිතට යම්කිසි අරමුණක් අහපුවාම ඒ අරමුණ නිවැරදි අරමුණක්ද කියලා ඉස්සල්ලාම හොයන්න ඕනේ අරමුණ නිවැරදිද එතකොට මේ අරමුණ මේ අදහස මේ පැතුම ඉෂ්ට කරගන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියලා ඊළඟට බලන්න ඕනේ ඊළඟට මේ අරමුණ මේ පැතුම මේ ක්‍රියාවලිය ඉෂ්ට කරගන්නට මා කුමන මාවතක යා යුතුද එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අන්න මහා මංගල සූත්‍රය ඔබට දේශනා කරා අන්න පරාභව සූත්‍රය දේශනා කරා ඒ වගේම බලන්න වසල සූත්‍රය දේශනා කරා එතකොට මේ සූත්‍ර නිකන් ඉන්න ගමන් කියවන්නේ කියවලා මේවේ අර්ථය බලන්නේ කොහොමද මං දියුණු වෙන්නේ කොහොමද මං වැඩගත් පුද්ගලයෙක් වෙන්නේ සිංහාලවද ගෘහපතියට බුදුරජාණන් වහන්සේ සිංහාලවද සූත්‍රය දේශනා කළා යහපත් ගුණධර්ම වලින් පිරිපුන් උදාර මිනිසෙක් වෙන්නේ කොහොමද යහපත් ගෘහපතියෙක් වෙන්නේ කොහොමද ගෘහපතිනියක් වෙන්නේ කොහොමද කියලා දේශනා කළා ඉතින් අදට ඒක වළංගුයි නේද ඒ නිසා ඔබ හැමදෙනාම ආන් ඒව කියවන්න ඕනේ ඒව කියවලා තේරුම් ගන්න ඕනේ එතකොට ඊළඟට තමයි අපේ අරමුණ කරා ගමන් කිරීම මා අරමුණක් ඉෂ්ට කරගත්ත සිද්ධියක් ඔබට වාර්තා කළා. ඒ අරමුණ ඉෂ්ට කරගත්තා වාගේම පුංචිම දෙයකින් අපි වැඩේ පටන් ගමු. පටන් අරගෙන දුවේ පුතේ පෙරදුනා කියලා හිතන්න එපා. පරාජය අනාගත ජයග්‍රහණයයි. ඒක නිසදස. අපි වර්තමාන පරාජය වුණේ නැත්නම් අපිට අනාගතයේ ජයග්‍රහණය ලබන්නත් බෑ. මොකද අපි පරාජය හඳුනගන්නේ නැහැ. ප්‍රතිශක්තියක් ඒක. එකපාරක් පෙරදුනොත් ස්වභාවික ප්‍රතිශක්තියක් මට ලැබුණා. හැබැයි මම මේ පරාජය මගේ ජයග්‍රහණයට ෆවුන්ඩේෂන් එකක් මම අත්තිවාරමක් මේ පරාජය මම දාගන්න. එතකොට පරාජය අත්තිවාරමක් බවට පත් කරගත්තොත් ශක්තිමත් අදිස්ථානයක් ගොඩනැගිල්ලක් ඉදි කරන්න පුළුවන්. මොකද පරාජය හඳුනනවා නැවත පරාජයක් අත් වෙන්නේ නැහැ. මා ජයග්‍රාහි ඉලක්කය කරා ජයග්‍රාහි මාවත කරා මම ගමන් කරනවා. එතකොට අන්න එහෙම හිතන්න ඕනේ. තෘෂ්ණාව ආශාව තමන්ගේ හදවත ඇතුළට එකතු වෙනකොටම ජීවිතේ යහපත් කළමනාකරණයකින් ඉන්නේ මේ දේ මම ඉෂ්ට කරගන්නේ යහපත් ධර්මානුකූලව මිසක් අයහපත් අධර්මිෂ්ඨ ක්‍රියාවලියකින් නොවේ කාටවත් හිංසාවක් ප්‍රීඩාවක් නොවන ආකාරයට මගේ අරමුණු කරා මා හැකි වුණොත් යනවා හිතියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳි සුජාතා කියන්නේ එහෙමයි එහෙමනම් දුවේ පුතේ ඔබ යහපත් අනාගතේ ලස්සන වැදගත් හොඳ ගෘහපතියෙක් දස රාජ ධර්මයෙන් රජ කරන්න පුළුවන් රජෙක් කැමැතියෙක් ගෘහපතියෙක් ගෘහණියක් වෙන්නට මෙන්න මේ
තෘෂ්ණාව සම්බන්ධ කරගත්ත කරුණ ටික ආදර්ශයට ගන්න. ඒ නිසා ඔබ මරණින් මතු ඔබේ සොහොන් කොතට පවා ගරු කරන ආකාරයට කටයුතු සලස්සා ගන්නට. එහෙම නැති වුණොත් ඔබේ නම සිහි කර පවා මිනිස්සු ඔබට දොස් කියන්නට පුළුවන්. ඔබේ නමට පමණක් නෙවෙයි ඔබේ රූපයට පවා නිගා කරන්න පුළුවන්. හැබැයි ඔබ හොඳට හිටියොත් හොඳ පුතෙක් නම් හොඳ දුවෙක් නම් ඔබ මිය ගියත් ඔබේ දේහයට ගරු කරයි, ඔබේ නමට ගරු කරයි, ඔබේ වචනයට ගරු කරයි, ඔබේ රටට ගරු කරයි, ඔබේ ආයතනයට ගරු කරයි, ඔබේ ඥාතීන්ට නිවසට ගරු කරයි. ඒක තමයි ගෞරවේ. එනිසා තෘෂ්ණාව කලමනාකරණය කරලා ජීවත් වෙන්න අදිස්ථානයක් ඇති කරගන්නට ඕනේ. ඉතින් මේ හිමිදිරි උදෑසන දැහැමි සිටිවිලි අතරින් ඒ ආශාව නිසා ඇතිවෙන හානිත්, ආශාව තුරන් කරගෙන අරමුණු ඉෂ්ට කරගන්න ක්‍රමවේදයක් අද මා දැහැමි සිටිවිලි අතරට එක් කරා. පින්වත් දරුව හැම දෙනාම මේවා හොඳට හිතට අරගෙන අවබෝධ කරගෙන ඔබේ මේ වාසනාවන්ත ජීවිතය ලස්සන කරගන්න, මවට පියාට ගරු කරන්න, ගුරු උපදේශ පිළිපදින්න, රටේ නීතියට ගරු කරන්න, ඔබ ඔබට ගරු කරන්න, අවසානයේදී ඔබ බලාපොරොත්තු වෙන ජාති ජරා මරණ ව්‍යාධි නැති සදාකාලික සැපත හොඳය නිවන්සෝ අවබෝධ කරගන්නට මේ දැහැමි රටේ දැහැමි සිටිවිලි නියත වශයෙන්ම ඔබට හේතු ආසනා වේවා කියලා ඔබ සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.